පාද වෙච්චකට වඩා කියන්නේ මේ අපේ ඇඩ් එක හින්දා පරාදුණයි කියලා. පාර වැඩි මේක. මේ මුල් ලකුණු ගහපු එකට කවුරුම්බනින් ගහපු දෙයකට කවුරුම්බනින් නැහැ. මේ අපේ පක්ෂයේ ඇඩ් එකට ඔක්කොම බයිනවා. නේ මන් දන්නේ. අපි ක්‍රිකට් විතරයි අපේ පක්ෂේ අපේ ගෙදරෙවුන් ගැහුවේ නැත්තේ. අගරොත් ගැහුවා ඔක්කොම කරා. ක්‍රිකට් විතරයි ගැහුවේ නැත්තේ. අපි මුණු බුරාලා හැරි ක්‍රිකට් ගස්සවන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි කරන්න යන්නේ. ඉතින් ගහනෝ බෝලයක් අහුණුත් ඉතින් ගහනෝ ඊට පස්සේ තවත් කෙනෙක් කියනවා මගේ ආදරණීය සදාදරණීය මිත්‍රවරුනි මේක සම්බන්ධව කියන්න තියෙන්නේ මැච් එක ගහුවේ මගේ පියාණන්ගේ නාමයේ තියෙන රවුන්ඩ් එකේ මම බලේ හිටියානම් ඕක කොහොම වෙන්න දෙන්නේ හැබැයි මට එහෙම වෙන්න දුන්නේ කවදාක දවසක මම බලයටපත් වුණාම එදාට සත්කාර ගත්තේ දෙන ලංකාවට අපි ගහලා වෙන්නා නම් ඉංග්‍රීසියෙන් ක්‍රිකට් ඒ වගේම අපි හිතනවා දැන් මෙහෙමත් කියයි කියලා හිතනවා ඉතින් අවසාන වශයෙන් මෙහෙමත් කිය කියලා හිතනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අඩුපාඩුකම් තුනක් විතරයි තියෙන්නේ. මේ අඩුපාඩුකම් තුන හදාගන්න පුළුවන් නම් අපිට ලෝක උස්ගණයක් උනත් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් මොකක්ද අඩුපාඩුකම් තුන කියලා ඇහුවා අපි. එකක් තමයි බැටින්, අනික තමයි බෝලින්, අනික තමයි ෆීල්ඩින්. ඔය තුන හැම වෙලාවෙම ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉවසම මේ දසුන් ශානකට ගොඩක් අය බයින ඇත්තට බින්දුවට අවුට් වුණා කියලා මේ සම්බන්ධව මොකද්ද කියන්නේ බින්දුවට අවුට් වුණා කියලා දසුන් ශානකට බනින්ට යන්න එපා ඔහුට තවත් ලකුණු 100ක් විතරයි අවශ්‍ය වුණේ ශතකයක් වාර්තා කරන්න ඒක වරුත් මම තම්බලන් කොට බැත්ති පොඩියට කඩලා ටිකක් බදලා ටේස් කඩලා ටිකක් ඉස්සරහින් තියාගෙන කකුලක් උඩින් කකුලක් දාගෙන ඉඳගත්තු ටීවී එක ඉස්සරහම මැච් එක බලන්ටයි කියලා. අනේ අම්මා පා වුණා තමයි මැච් එක. ඕක වුණා වැඩි. මොකද්ද වුනේ? අපේ උන් ගැහුවා 50ක්. ඕවස් 50ම පාවිච්චි කරලා ගැහුවා 50ක්. අරු මොකද්ද කරේ? යකෝ හැරෙන්නවත් දුන්නේ නැහැ. මෙහෙමත් මැච් සංගක්කාරින්න බද්දක තියාගෙන ඇති.